අපිට දැනුම් දෙන්න. අපිම හදමු රට මගින් පටන් ගමු. චන්දන සූර්යාරච්චි ප්‍රධාන ලේකම් සංවර දිනදාරි සේවා සංගමයේ සම්බන්ධීකාරක රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව අපි දන්නවා දැන් මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ විසින් පසුගිය ජනවාරි මාසේ 10 වෙනිදා පසුගිය 10 වෙනිදා රාජ්‍ය වේදම් සීමා කිරීම රාජ්‍ය වේදම් අඩු කිරීම ආදී වශයෙන් අදාළ කරගෙන සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා මේ රාජ්‍ය වේදම් අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ආණ්ඩුවට මේ වෙලාවේ කියන්නේ විශේෂම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මහ බැංකු අධිපතිවරයාට අපි කියන්නේ වේදම් අඩු කරන්න ඕන රාජ්‍ය සේවයේ නෙමෙයි අද අපි දන්නවා විශේෂයෙන්ම මේ පසුගිය ජන දෙසැම්බර් මාසේ 13 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අයවැය ඇතුලේ විශාල මුදල් නාස්තියක් සිදු වෙමින් තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරු 5 දිනක් සඳහා කෝටි මිලියන 101.1 කෝටි 1100ක් වෙන් කරලා තියෙනවා හිටපු ජනාධිපතිවරු සඳහා. ඒ වගේම ජනාධිපතිවරයාගේ වියදම් සඳහා මිලියන 6000කට අධික ප්‍රමාණයක් මේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා සම්මත වෙච්ච අයවැයේදී මුදල් අමාත්‍ය අයවැය විසින් සම්මත කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ඇමතිවරුන්ට ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා, ඒ වගේම ඇමතිවරුන්ගේ ජල බිල්, ඇමතිවරුන්ගේ විදුලි බිල්, ඇමතිවරුන්ගේ මේ නිල නිවාස පහසුකම් සියල්ලට ගිය අවුරුද්දට වඩා වැඩි මුදලක් මෙවර වෙන් කළා තියෙනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට ඉන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ගිය අවුරුද්දට වඩා මිලියන ගණනාවක් වැඩි කළ වෙන් කරගෙන තියෙනවා. ඒ වගේ මේ රටේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සේවයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට තමන්ගේ වරප්‍රසාද ටික පහසුකම් ටික ඒ අවශ්‍ය දේවල් ටික සියල්ල ඒ අවශ්‍ය ප්‍රමාණයට මේ රටේ රාජ්‍ය ධනයෙන් අවශ්‍ය පංගුව වෙන් කරගෙන තමන්ගේ කොටස උපරිමයෙන් වෙන් කරගෙන අද මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ හිමිකම් සහ වරප්‍රසාද කප්පාදු කරන මේ ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි දැක්ක විශේෂයෙන්ම රාජ්‍ය සේවකගේ වැටුපෙන් 8% කපන්න මේ පසුගිය අයවැයේදී තීරණය කළා 2024 ජනවාරි මාසේ ඉඳලා කපන්න තීරණය කරා. නමුත් වැඩ කරන ජනතාවගේ විරෝධය හමුවේ දැන් ඒක අප්‍රේල් මාසේ දක්වා කල් දාලා තියෙනවා. මේ විදියට සොච්චං වැටුපක් ලබන රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් පවා වැටුපෙන් පවා 8% කපා ගන්න තීන්දුව තීරණ ගන්න පාලකයෝ තමන්ගේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය මේ රටේ රාජ්‍ය ධනය මහා භාණ්ඩාගාරයේ මුදල් ටික වෙන් කර ගන්න ගමන් මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ යම් යම් වරප්‍රසාද හිමිකම් කප්පාදු කරන කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඒ හිතන සංකල්පය හොඳයි. හැබැයි ඒක මේ රටේ පාලකයෝ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි කියනවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් නම් චක්‍රලේඛනයක් නිකුත් කරන්න මේ රටේ මැති ඇමතිවරුන්ගේ නාසිකාර වියදම් නවත්තන්න. ඒ වගේම මැති ඇමතිවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය නවත්තන්න. ඒ වගේම නිල ඇමතිවරුන්ගේ නිල නිවාසවල විදුලි බිල් ගෙවන එක, ඒ වගේම ජල බිල් ගෙවන එක, නිල නිවාස නඩත්තු කරන ඒ ආදී වශයෙන් අයවැයෙන් මුදල් වෙන් කරන ක්‍රියාවලිය පුළුවන් නම් නතර කරන චක්‍රලේඛන ගහන්න නැහැ. ඒගොල්ලෝ චක්‍රලේඛන ගහන්නේ මේ රටේ සාමාන්‍ය රාජ්‍ය සේවකයගේ මේ තියෙන සොච්චම් වැටුපටත් කෙලින්න, ඒ වගේ මේ තියෙන අවම පහසුකම් ටිකත් කප්පාදු කරන්න තමයි ඒගොල්ලෝ දඩු අගුරු මුගුරවාගෙන ඉස්සරහට එන්නේ ඒ අයිතිවාසිකම් කපන්න. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ජනවාරි මාසේ 10 මේ නිකුත් කළ තියෙන චක්‍රලේඛනයෙන් අපි කියනවා මේ රටේ සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ වරප්‍රසාද වලට හිමිකම් වලට අත තියන්න ඉන්න සූදානම් වෙන්න එපා. අද මේ රටේ රාජ්‍ය සේවකයා ජීවත් වෙන්නේ වැඩට එන්නේ කාර්යාලයට එන්නේ ඉතාම දුෂ්කරතාවේ. අද Tamanට කාර්යාලයට එන්න බස් වේදම හොයාගන්න බෑ. ලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ. අපි දැක්ක පහුගිය දවස්වල විශේෂයෙන්ම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා 2023 දෙසැම්බර් මාසේ තියෙච්ච ජීවන වියදම් ජීවනාංකයේ 90 මේ රටේ සාමාන්‍ය 4 දෙනෙක්ගේ පවුලකට ජීවත් වෙන්න 104,442ක වියදමක් යනවා කියලා. එතකොට එවැනි වියදමක් යනවා කියලා ආණ්ඩුවේ දෙපාර්තමේන්තු පවා සහතික කළා තියෙද්දී අපේ රටේ රාජ්‍ය සේවකයන් භුක්ති විඳින ඉතාම අවම වරප්‍රසාද. අද ශේෂ නිලධාරියෙක්ට ශේෂ රාජකාරි කරන්න තමන්ගේ යතුරු පැදියට කිලෝමීටරයකට ගෙවන්නේ රුපියල් 2යි.
රුපියල් දෙකයි අපි අහනවා රුපියල් දෙක කිලෝමීටරයකින් රුපියල් දෙක රුපියල් දෙකකට යන්න පුළුවන්ද නැහැ අද සාමාන්‍ය රාජ්‍ය සේවය මේ රටේ රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන මහන්සි වෙන අපකැප වෙන උර දෙන ඒකට සියලු මැදිහත් වීම කරන සාමාන්‍ය රාජ්‍ය සේවකයාට තියෙන වරප්‍රසාද ටිකක් කප්පාදු කරන මේ පාලකයෝ මේ ආණ්ඩු මේ ඉහළ නිලධාරීන් තමන්ගේ වරප්‍රසාද ටික තර කරගන්න තමන්ගේ පහසුකම් ටික පවත්වාගෙන යන්න මේ රටේ රාජ්‍ය ධනය රාජ්‍ය මුදල් භාණ්ඩාගාර සල්ලි විනාශ කරන විදිහ අපි දැක්කා. එනිසා අපි දැක්කා පහුගිය දවස්වල විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු විවිධ කණ්ඩායම් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු අර වරාය මහරැහ මූදේ චාරිකාවක් යන්න සාදයක් පවත්වන්න වරාය අධිකාරියේ විශාල මුදලක් වියදම් කරා පහුගිය කාලේ. මේ ආදි වශයෙන් විශාල වශයෙන් රාජ්‍ය මුදල් ජාතික ධනය විනාශ කරන වේලාවක අද ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ රටේ සාමාන්‍ය රාජ්‍ය සේවකයන් භුක්ති විඳින වරප්‍රසාද ටික කප්පාදු කරලා ඒ වියදම අඩු කරලා තමන්ගේ වියදම් ටිකට අවශ්‍ය කරන මුදල් ටික හොයාගන්න ආරක්ෂා කරගන්න. එනිසා අපි මේ රටේ රාජ්‍ය සේවාව ඇතුළු සියලුම වැඩ කරන ජනතාව වෙනුවෙන් අපි ආණ්ඩුවට කියනවා වියදම් කප්පාදු කරන්න ඕන මේ රටේ සාමාන්‍ය ජනයාට දෙන පහසුකම් ටික අඩු කරලා නෙමෙයි වියදම් කප්පාදු කරන්න ඕන මේ රටේ රාජ්‍ය සේවකයාට තියෙන මේ තියෙන අවම වරප්‍රසාද හිමිකම් ටික කප්පාදු කරලා නෙමෙයි වියදම් අඩු කරන්න ඕන මේ රටේ සෞඛ්‍යයට අධ්‍යාපනයට යන මුදල් ටික අඩු කරලා නෙමෙයි වියදම අඩු කරන්න ඕන මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා මැති ඇමතිවරු රජ ඉහළ නිලධාරීන් කරන මේ නාස්තිය වංචාව දූෂණය නැති කරන විදිහේ ඒ අවශ්‍ය පියවර ගන්නවා හැර මේ රටේ මේ ඒ වෙනත් ආකාරයකින් වියදම් කප්පාදු කිරීම සූදානම් අපි ඒකට එකඟ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ මුදල් අමාත්‍යංශයේ විවිධ චක්‍රලේඛන ගහලා මේ රටේ වැඩ කරන ජනතාවට විශාල පීඩනයක් එල්ල කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ වියදම් කප්පාදු කරන්න ඕන මේ ජනාධිපතිවරයාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ මිසක්කා මේ රටේ සාමාන්‍ය ජනතාවගේවත් මේ රටේ රාජ්‍ය සේවය ඇතුළු වැඩ කරන ජනතාවගේවත් නෙමෙයි කියන එක අපි තා පැහැදිලිව කියනවා. අපි දැක්ක විශේෂයෙන්ම මේ වෙනකොට අර්ධ රාජ්‍ය ආයතනවල වරායේ විදුලි බල මණ්ඩලයේ ජල සම්පාදනය ඇතුළු වැටුප් වැඩිවෙන්න අදාළ කරන සාමූහික ගිවිසුම් මස්සංකරණ එක අද අමාත්‍ය මණ්ඩල තීරණ අනුව අද අත්විටවල තියෙනවා. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න සාධාරණ වැටුපක් දෙන්න පාලකව අවශ්‍ය පියවර අරගෙන නැහැ. ඒ වගේම ශේෂ නිලධාරීන්ට තමන්ගේ ශේෂ රාජකාරි කරන්න යතුරු පැදියට අවශ්‍ය කරන ඉන්ධන ටික දීමනාව ලබා දෙන්න අවශ්‍ය පියවර අරගෙන නැහැ. ඒ වගේම මේ ආදී වශයෙන් විවිධ දේවල් අතිකාල ගෙවන එක දැන් සීමා කරලා තියෙනවා චක්‍රලේඛන ගහලා. මේ ආදී වශයෙන් වැඩ කරන ජනතාව අවම මට්ටමින් ජීවත් වීම සඳහා තමන්ට ලැබිච්ච ඒතිච්ච අවම වරප්‍රසාද පහසුකම් ටික පවා කප්පාදු කරන මේ රටේ පාලකයෝ තමන්ගේ පහසුකම් ටික තර කරගන්න තමන්ගේ අවශ්‍යතාවයන් ටික තර කරගන්න අවශ්‍ය වියදම් ටික ඒගොල්ලෝ කළමනාකරණය කරනවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මහා බැංකු අධිපතිවරයාට මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවටම කියනවා උඹලා තවදුරටත් මේ රටේ වැඩ කරන ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට කප්පාදු කරන්න සූදානම් වෙන්න එපා. අපි ඒකට ඉඩ තියන්නෙත් නැහැ. වහාම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ඉහළ නිලධාරීන්ගේ මේ අය මේ මුදල් නාස්තිය නතර කරේ නැත්නම් මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව උඹලව එළවල දාලා මේ රටේ ජනතාවටත් පොදු ජනතාවටත් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරගන්න ඒ අවශ්‍ය කරන තුන් වේල කන්න බොන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් ගොඩනගා ගන්න වැඩපිළිවෙලට ඉතාම ඉක්මනින් අවතීර්ණ වෙනවා. තා අවසාන මේ තියෙන්නේ ආණ්ඩුවේ අවසාන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ තමයි මේ ගමන් කරමින් තියෙන්නේ. ඒ නිසා අද ඔක්කොම එකතු වෙලා උපරිම පීඩනයක් මේ රටේ වැඩ කරන ජනතාවට දෙන්න සූදානම් වෙනවා. ඒ නිසා වැඩ කරන ජනතාව විදියට වෘත්ති සමිති ව්‍යාපාර විදියට අපි ඉතා වගකීමෙන් කියනවා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ මේ සීමා කිරීම මේ පැනවීම හෙට දවසේ ක්‍රියාත්මක වෙන්න මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවට සාමාන්‍ය පන්තියට සාමාන්‍ය වැඩ කරන ජනතාවට. ඒ නිසා ඒගොල්ලෝ හැමදෑමත් කරේ ඒගොල්ලොන්ගේ පන්ති අරබුදයට යනකොට ඒගොල්ලොන්ගේ වියදම් ටිකට අවශ්‍ය කරන මුදල් ටික හොයාගන්න බැරි වුණාම සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ පොදු ජනතාවගේ පහසුකම් කපන අවස්ථාවන් කපන වරප්‍රසාද ටික කපන වැඩපිළිවෙල වලට තමයි ඒගොල්ලෝ හැමදෑමත් ගමන් කරේ. මේ ගමන් කරමින් තියෙන්නේ ඒ ගමන් මාර්ගයේම තමයි. ඒ නිසා වැඩ කරන පන්ති විදියට අපි ඉතා වගකීමෙන් කියනවා මේ රටේ සාමාන්‍ය වැඩ කරන ජනතාව ආව සොච්චං වැටුපක් ලබාගෙන අවම පහසුකම් යටතේ මේ රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම වෙනුවෙන් කරන කැපකිරීම තවදුරටත් අඩපණ කරන්න බලධාරීන් සහ පාලකේ උත්සාහ කරනවා නම් ඊට එරෙහිව අපි අනිවාර්යයෙන්ම දැවැන්ත වෘත්තීය ක්‍රියා සමිති ක්‍රියාමාර්ග සහ දැවැන්ත ක්‍රියාමාර්ග ගන්න උනත් පසුබට වෙන්නේ නැහැ.
නිසා අපි කියනවා වියදම් කළමනාකරණය කිරීම හොඳයි. හැබැයි මේ වියදම් කළමනාකරණය කරන්න ඕන ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරුන්ගේ රජයේ ඉහළම නිලධාරීන්ගේ වියදම් කළමනාකරණය කරනවා හැර මෙරටේ සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ කළමනාකරණය කරන්න තරම් වියදමක් නැහැ. ඉතාම සොච්චම් වැටුපක් අරගෙන ණයට ණය අරගෙන තමයි අද තුන් වේල කන්න කැමරි ටික හොයාගන්නේ. ණය අරගෙන තමයි රාජ්‍ය සේවකයා වැඩට එන්නේ. ණය අරගෙන තමයි දුම්රියේ බස් එකේ සීසන් එක ගන්න. එවැනි මට්ටමක ඉන්න මේ රටේ රාජ්‍ය සේවකයාට තවදුරටත් විවිධ පීඩන තාඩන එල්ල කරන්න සූදානම් වෙනවා නම් ඊට ඉරෙව මේ රටේ වැඩ කරන ජනතාව අපි පෙළගස්සනවා කියන පණිවිඩයත් ඉතා වගකීමෙන් කියනවා.